මෙන්න විකුණුම් ජනලයේ ගනුදෙනු සටහන් කරන විදිය මෙන්න විකුණුම් ජනලයේ ගනුදෙනු සටහන් කරන විදිය ගනුදෙනුව සිද්ධ වෙච්ච ගමන්ම විකුණුම් ජනලයේ ලියනවා ලැබිය යුතුයි තිමාස් ණයගැති තිමාස් 23400යි ඒ වෙලාවෙම ණයගැති තිමාස්ගේ ගිණුම හර කරනවා වත්කම් වැඩිවීම හර නිසා වත්කම් වැඩිවීම හර නිසා බාණ්ඩ ණයද විකුණනවා කීට ණයගැති කීට් කියලා ලියනවා විකුණුම් ජනලයේ ඒ වෙලාවෙම ණයගැති කීට්ගේ ගිණුම හර කරනවා ඇයි ඒ වත්කම් වැඩිවීම හර නිසා ඇයි ඒ වත්කම් වැඩිවීම හර නිසා දිල්ෂාන්ට විකුණනකොට දිල්ෂාන්ගෙන් මුදල් ලැබිය යුතුයි එහෙනම් විකුණුම් ජනලයේ ලියනවා ලියලා ඒ වෙලාවෙම ණයගැති දිල්ෂාන්ගේ ගිණුම හර කරනවා වත්කම් වැඩිවීම හර නිසා වත්කම් වැඩිවීම හර නිසා චවීන්ට විකුණනකොට ණයටද විකුණන්නේ මුදල් ලැබිය යුතුයි ඒ වෙලාවෙම විකුණුම් ජනලයේ ලියනවා ණයගැති චවීන් කියලා 14400යි ණයගැති චවීන් ඒ වෙලාවෙම ණයගැති චවීන් කිගිනුම හර කරනවා වත්කම් වැඩිවීම පුතේ හර නිසා කවිඳුට විකුණනකොට කවිඳුගෙන් මුදල් ලැබිය යුතුයි ඇයි ණයට විකුණන්නේ ඇයි පුතේ ණයට විකුණන්නේ එනම් විකුණුම් ජනලයේ ලියලා විකුණුම් ජනලයේ ලියලා ණයගැති කවිඳු කියලා ණයගැති කවිඳුගේ ගිනුම හර කරනවා ඇයි වත්කම් වැඩිවීම හර නිසා ඇයි පුතේ වත්කම් වැඩිවීම හර නිසා දැන් ඉන්නේ මාසේ අන්තිමේ දැන් ඉන්නේ කවදද පුතේ මාසේ අන්තිමේ මාසේ අන්තිමේදී විකුණුම් ජර්නල් එක එකතු කරනවා මෙන්න විකුණුම් ජර්නල් එක එකතු කරා මෙන්න විකුණුම් ජර්නලේ එකතු කරා විකුණුම් ජර්නල් එක පුතේ එකතු කරලා විකුණුම් ගිනුමට බැර කරනවා ඇයි පුතේ විකුණුම් ගිනුම බැර කරන්නේ මොකක්ද හේතුව ආදායම් වැඩිවීම බැර නිසා මොකක්ද හේතුව පුතේ ආදායම් වැඩිවීම බැර නිසා විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම ආදායම මම හැමනිතරම කියනවා ව්‍යාපාරකදී එහෙනම් අපි කියමු විකුණුම් ජර්නල් එක සටහන් කරන නෝට් එක දැන් ඔයාට පුළුවන් කියන්න ගණුම් චැනලේ වගේමයි ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ ඇයියේ වත්කම් වැඩිවීම හර නිසා ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම අදාළ ණයගැති ගිණුම හර කෙරේ දැන් ඉන්නේ මාසෙ අන්තිමේ දැන් ඉන්නේ කවදද පුතේ මාසෙ අන්තිමේ මාසෙ කියන්නේ නිශ්චිත කාලච්ඡේදයක් නිශ්චිත කාල පරිච්ඡේදයක් හා මාසයක් වැනි නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී මාසයක් වැනි නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී මාසයක් වැනි නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ විකුණුම් ගිණුමට බැර කෙරේ ආදායම් වැඩිවීම බැර නිසා ආදායම් වැඩිවීම බැර නිසා එහෙනම් නෝට් එක සම්පූර්ණම කියමු දැන් ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ මාසයක් වැනි නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ ආයි කියමු
ගනුදෙනු සිදු වූ දින අනුපිළිවෙලට විකුණුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති ගිණුම හර කෙරේ මාසයක් වෙන නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ විකුණුම් ගිණුමට බැර කෙරේ එනම් අපි විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ මෙහිම විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ මෙහිම right right අවසාන වතාවට කියනවා ගනුදෙනු සිදු දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණය ගැති ගිණුම හර කෙරේ වත්කම් වැඩිවීම හර නිසා මාසයක් වෙන නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ ආදායම් වැඩිවීම බැර නිසා ආදායම් වැඩිවීම බැර නිසා එනම් විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ මෙහෙමයි පුතේ